अभिमाने वडवन इतामत सौंदर्य वर्णावन मिनिसुंगे यहापत गुणांग आगमिक गुण आगमिक दर्शनवाद मे सियल कथावेन मे रटे जाति अभिमानेट पत्करन गीत ओण तरह नमुत इतामत अतलोस्सक गीत लियविला तियेनवा मे समाजे प्रश्न करन ए प्रश्न करन गीत अतरिन इतामत अपि बलुवत उपहासात्मक लेस मे समाजे इह बलन गीतयक मन तोरगत्ता मेक मे रटे समस्ते नेमे मेक मे अपि हेमोमात् विंदिन देत नेमे नमुत बहो विट बहो तन वलदी अपिट हमु वेन कारणा कीपयक तमाई मे गीते अंतर्गत वेला तियेन्ने मन गेंबुरिन कल्पना करनकोट मेहि यदी तिबेन वचन ओब हितायि गैलपेन्ने नहे कियला යදා මීට වැඩිය හොඳ සාහිත්‍ය වචන යොදා ගන්නට තිබුණාය කියලා. නමුත් මේ කාරණාවේදී නිර්මාණ ශිල්පියා උපහාසය රසයක් විදියට දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා පේනවා. ඒ වගේම සමාජය ගැඹුරින් තමන්ට මේ ලියපු කෙනාට දැනෙන දේ සමාජයට ඉදිරිපත් කරන්න තමන්ට හොඳ ආකෘතියක් විලාසයක් තෝරාගෙන තියෙනවා. ඒකෙන් සමාජය ගන්න විදිහ ගැන තමයි මම මේක කතා කරන්නේ. වැරදි පැත්ත නොගෙන අපි හැම දෙයකම ගැඹුර ගත යුතු තැන ගත යුතු දේ ගැන කල්පනා කරන්න පුරුදු වෙමු කියන ඉල්ලීමක් කරමින් අපි ගීතයට යමු. मिनिसु संतोष नेति बेरी अगर हिंग कम में दे पिये सकले दे दुख विंद विंद पिन्नाई लोके तो पर गासियो ये रटे मिनिसु तानिकर केलिने पिसु ये रटे मिनिसु तानिकर केलिने पिसु किसी
අටකිවොත් ළමයෝ වෙතේ ඇතපුුණු තාතා සිරැවයි ඒ රටේ මිනිස්සු හරිකර කෙලින්න පිස්සු ඒ රටේ මිනිස්සු හනිකර නටන්න පිස්සු ඒ රටේ මිනිස්සු හනිකර නටන්න පිස්සු ඒ රටේ මිනිස්සු හනිකර කෙලින්න පිස්සු උදාරුවනේ ඒ ගීතය ඔබට ශ්‍රවණය වෙන්න ඇති කියලා හිතෙනවා ඒ ගීතය දිහා අපි අස්සාකරකින් පොඩ්ඩක් බලමු මේ ගීතයේදී ඇත්තටම අපේ රට මේ වර්තමානය ගැන අපි අමතක කරමුකෝ අමතක කරලා මේ රටේ සමස්ත අද ඉඳලා පෙර කාලයට යන සිද්ධ වෙච්ච දේවල් සහ රටේ මිනිස්සු හැසිරෙන විදිහ ගැන මේක සමස්තයටම පොදු කාරණාවක් රසක් තියෙනවා එකක් ඔළුව තදින් නරක් වෙච්ච මේ මිනිස්සු ඔක්කොම නරක් වෙලාද නැහැ අපි ඔළුව නරක් කියලා නැහැ නේද ඔයගොල්ලෝ හරි එහෙම නැහැ හැබැයි හැම කෙනෙක් තුළම යම් කිසි ආතතියක් යම් කිසි ප්‍රශ්න රැඳිච්ච ඔළුව තියෙනවා ඉතින් එහෙම මිනිස්සු ටිකක් තමයි රපේ රටේ ඉඳන් මේ සමස් සමාජයේ ඉන්නේ මේකෙදි අරුම පුදුම රටක් කියන ඒකෙදි අනිත් රටවල් වලත් මේ ප්‍රශ්නම තියෙනවා නමුත් අපි අර පෙර ගී අභිමානය ගැන කතා කරපු පරිසරය ගැන වර්ණනා කරපු යහපත් රට තුල මෙවැනි කාරණා තියෙනවා නම් එතන උදේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ කොයිතරම් දුරට ඔඩු දුවලා විසුණු සහගත බවට පත් වෙලාද කියන එක අවබෝධ කරගන්නයි මම මේ ගීතය මේ විදිහට ගීතයකින් අපේ රට ගැන කතා කරන එකට මම විරුද්ධයි එහෙම කතා කරන්න සිද්ධ වෙනවා නම් කලාකරුවට මේ දේවල් පෙන්වලා දෙන්න මෙවැනි දේවල් පෙන්වලා දෙන්න ගීතය උදා ගන්න සිද්ධ වෙනවා නම් පුතේ ඇත්තටම අපේ රටේ ප්‍රශ්න තියෙනවා කියන එක පැහැදිලි නේද ඒ පැත්තට ඔබ යොමු කරන්න තමයි මේ ගීතය රස විඳින්න මම සූදානම් වුණේ ඉතින් හෙට දවසේ ඕගොල්ලෝ ඔබගේ පෞද්ගලික ජීවිතේ ඊගාට පවුල තුල ගත කරන ජීවිතේ ඔබ පාසල තුල ගත කරන ජීවිතේ සම්පූර්ණ කරලා ඔබ මහ සමාජයට යොමු දැනටත් ඔබ මේ කාලවකවානුව තුල අන්තර්ජාලය ඔස්සේ ඔබ සමස්ත සමාජයට බොහෝ සෙයින් නිරාවරණය වෙලා ඉන්නේ ඒ නිසා ඉතා හොඳින් කල්පනාවට ගන්න මේ ලෝකේ මෙන්න මෙවැනි සුළු සුළු නමුත් අඩුපාඩුව සුළු වුණාට එහි ලැබෙන ප්‍රතිඵලය ගැඹුරු ඉතාමත් දරුණු ප්‍රතිඵල අත්කර දෙන සුළු අඩුපාඩු ටිකක් තමයි මේ ගීතේ තියෙන්නේ මේ ලංකාවේ හැඩය ගැන කියනවා ඒකට හොඳ නමක් නරු නමක් කියලා කියන්නේ මේ වචන භාවිතය සාහිත්‍යමය ගුණාංග අඩුයි ඍජු ප්‍රකාශන ශෛලියෙන් තියෙන්නේ ඒ අපිට පෙන්වලා දෙලා තියෙන කාරණා ඉතාමත් බරපතලයි. ඉතින් තනිකරම පිස්සු කෙලින්නේ කියලා කියනවා. එහෙමද නැහැ පිස්සු නොකෙලින අය ඉන්නවා. නමුත් මේ පිස්සු කෙලින අයට තමයි කියන්නේ. ඔබ එසේ නොවේ නම් ඔබ මෙය බාරගත යුතු නැහැ. සැනින් ඉවත් කරලා දාන්න. එසේ පිස්සු කෙලිනම අය නම් මේ ඉන්නේ ඒ අය මේක දැඩිව බාරගෙන මොකද්ද මේ අපි ගෙලින පිස්සු කියලා හිතන්න යොමු කරන්න කියන අදහස මම මේ වෙලාවේ පුතේ එකෙක් ඉහළට නැගිනකොට මොකද කරන්නේ අනිකා බලන් ඉන්න බෑ ඇහි කටු ඇනිනවා වගේ ඉන්න බෑ කෙනෙක් දියුණු වෙනවා නම් ටක් ගාලා ඇදලා බිමට අතාරයි මොකක් හරි උඩර වැටියක් දාලා අර කෙනාව පහලට ඇදලා දානවා එහෙම සමාජයක් ඔබට යම් යම් තැන්වලදී අත්විඳින්න ලැබේ සමස්තයම නොවේ කියන එක මම හැම වෙලේම අවධාරණය කරනවා ඊළඟට සුදුස්සෝ පැත්තක ඉඳද්දී නුසුදුස්සෝ උස්සෝ හොඳට වැඩ දෙනවා ඒ කියන්නේ හැම තැනම අල්ලාගෙන යම් යම් සාධනීය දේවල් නිෂේධනීය මට්ටමට පත් කරනවා ඒ මොකද සුදුසුකම් නැති තැනට ඔබින්නේ නැති අය යම් යම් තැන්වල
අනුගත වුණාට පස්සේ ඒ කාරණාව මේ ගීතේ පෙන්වලා දෙනවා එහෙම වුණොත් රටකට සෙතක් වෙන්නේ නැහැ අපේ රටටත් ඒ එහෙම වුණොත් ඒ සංසිද්ධියම තමයි සිද්ධ වෙන්නේ කියන එක පෙන්වලා දෙනවා මේ ගීතේ තුලින් ඔබ දන්නා ඔබට කන්න බොන්න නැති වුණාට අනිත් අයට වෙන නිකන් විල්ලුද ඇඟට දාගෙන සැත පෙන්වෝනේ හරි සත් හරි නිකන් පොෂ්පවක් පෙන්වන්න ඒ කියන්නේ සුඛෝපභෝගී බවක් පෙන්වන්න අදි සුඛෝපභෝගී බවක් පෙන්වන්න අවශ්‍ය කරනවා තමන්ගේ පැවැත්ම තමන්ගේ තියෙන පවත්නා தත්ත්වය තුල ආරක්ෂා කරගන්න අපි කැමති වෙන්නේ නැහැ ඒ කාරණාව තමයි බඩට ලුණු නැතත් අපි මොකද විල්ලුද හොයාගෙන යන જાතියක් බවට පත් වෙලා කියන කාරණාව යම් යම් තැන්වලදී ඔබට පෙනෙයි සමාජයට ආවට පස්සේ ඒ ඒක සතුටක් වශයෙන් සමාජයේදී මේ භුක්ති විඳිනවා කියන එක ඔබට පැහැදිලි කරලා දෙනවා මේ ගීතේ මේ ඔක්කොම මේවැනි සුළු අඩුපාඩු මහා පරිමාණ ප්‍රතිඵල අත්කර දීලා අන්තිමට බය සැක සංකා සටන් ඊනකට ලෙඩ දුක් දුක් පිරිපත පාරිසරික බලපෑම් මේ සියල්ල අත්විඳ විඳ මේවැන් පීඩාවට පත් වෙමින් අපි ලෝකෙට පෙන්වන්න යන වෙන දෙයක් අපේ ගෙවල් වලිනුත් මේක වෙන සමහර විට අපි සුළුතරයක් කියමුකෝ බහුතරයක් ගෙවල් මෙහෙම නැහැ කියමු මේ සුළුතරයට අපි කතා කරමු ඊගාවට gederin පුජ්‍යලයක පෞද්ගලික පුජ්‍යලය වශයෙන් අපි මේ විදියට ලෝකෙට පරකාසි ප්‍රකාශ කරන්න මට්ටමේ ඉන්නවා ඊට පස්සේ පෞල් වශයෙන් ඊට පස්සේ සංවිධාන වශයෙන් ඊට පස්සේ ආයතන වශයෙන් ඊළඟට ගම් වශයෙන් රටවල් වශයෙන් සමස්ත ලෝකයෙන් මේ ලෝකයේ ඇතුලේ ඉන්න හැමෝම වෙනක් දෙයක් ලෝකෙට පෙන්නලා තමන් තුල තියෙන දේ හංගන්න උත්සාහ කරනවා මෙහෙම නැතුව මේ හැමෝම අවංකව තමන්ගේ ජීවිතේ අනිත් අයත් එක්ක බෙදාගෙන සාවධානව වෙලාවට වැඩ කරලා මේකේ තියෙන ඒ වෙලාවට වැඩ කරන එක ගැන ප්‍රශ්න කරනවා රටේ තියෙන සම්පත් හරියට යොදාගෙන ඒ සම්පත් වලින් නිසි ඵල ප්‍රයෝජන ලබන්නේ නැහැ කියන කාරණාවත් මේකෙදි සාකච්ඡා වෙනවා මේ කැත පුරුදු ගැන මේකෙදි සාකච්ඡා වෙනවා ඒ කැත පුරුදු තියෙනවා කියන එක අවබෝධ කරගෙන ඒ තියෙන තැන් ඉවරදි වෙනවා නම් මේ ගීතය නිර්මාණ කරපු නිර්මාණශීලීන්ගේ අභිප්‍රාය ඉෂ්ට වෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා එතකොට සුදුස්සාට තැන ලැබෙන අර සම්පත් වලින් අපේ රටේ තියෙන සම්පත් වලින් නිසි ප්‍රයෝජන අරගෙන ප්‍රතිඵල භුක්ති විඳින වෙලාවට වැඩ කරන ඊළඟට සෞඛ්‍ය සම්පන්න අපි තවදුරටත් බැලුවොත් උපහාසාත්මකව කලා නිර්මාණ වලින් සමාජය ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ නැති සමාජයක් ජීවෙයි කියලා හිතෙනවා අනාගතයේදී මේ කාරණා ටික හරියට අවබෝධ කරගත්තොත්